මට ආයෙම යන්න ලැබනක් ඒ දවස්සේපා ගෑනුන්ට විතරක්ම වුණු පිරිමිින්ට නැති රවෙද්දේ පිරිසිදුකම මට ඇත්තටම පිරිමි පිළිකුල් මට කස්සාද එපාවුණා ඒ සතියට පිරිමි කියන්න සත්තු කාලකානි සත්තු ජාතිය ඇයි කතාව පටන් ගන්නේ එහෙම මේ කතාව නොකයා හිටිය නම් හොඳයි කියල හිතලත් ආයෙම මුල ඉඳන් පටන්ගන්න එක හොඳයි කියලා එයට හිතෙන්න්නට ඇති ඒ නිසයි ඇය අමාරුවෙන් හරි හිත එකඟ කරගන්නේ. ඒ තරම් පිරිකුල් සහගත ඇත්තක් කියන එක ලෙසින් හැයිතින් පව් එක අතකින් අයන්සක. හනිමු එකදවසට කලින් ඉඳලාම ආන්ටිට තිබ ප්‍රශ්ණය මගේ පිරිසුදුකම මොකද කලින් මගේ කසාදයක් රෙජිස්ටර් කලාා නොමුත් රජිස්ටර් විතරයි එතනින් එහා දෙයක් වුණේ නැහැ ඒ ගැන පැහැදිලි කරලායි මම කැමැති වනේ. එයාලා හිටියේ සැකින්. වෙඩින් එක වෙලාවෙත් කට්ටිය අමුතුවට බැලුවා. ඒ වෙලාවෙ මගේ මිනිහවත් මගේ පැත්තෙන් හිටගත්ති නැහ. අපි හනිමුන් කියලා වෙනම කොහෙවත්ගේ නැහැ. ෆැමිියක පිටින්ම හපුතලේ ආවා. බංගලෝගෙක නැවතුනාා එදා තමයි ඉස්සේරම වනේ. මම අසාාවෙන් හිටියේ මොකද ඇත්තටම ම දන්නැදේ මම කොළුදුල් කෙල්ලෙක්. මම අපිරිසුදු වෙන්න ආසාාවෙන් පිරිමිය කිස්සර හට යන්නේ මම හස්බන්ව ඉස්සර කරගෙන යද්දි ඇන්ටිල ඇහැ ගහන් හෙටියේ. එදා මගේ සාරිියක මාර කරන්නත් කලින්ම හස්පන් කිව්ව කතාාව දන්නවද. ඔයා පිතිස්සුදු නැතිවුණොත් මට යන්න වෙනවා ඔයාාවතාලා. මොකද මම අම්මනටත් කියන්නෙපැයි. මට මාරම දුකයි, හරිම තරහයි. මොකද පිරිමියෙක් වෙලත් ඒ මිනිහට කොඳක් තිබෙන් හැ මංවලින් පෙනී සිටින්න. අන්තිමට ඔප්පු වනාා මම පිරිසුදුයි කියලා. පැල්ලම් තිබ්බ බෙට්ෂිට් එක අරන් ගිහින් මම මුලු බංගලෝ එකටම ඇහන්න කෑගැහවා. කෑගහල පෙන්නවා තොපි සේරම මේක බලාකනියාව. මේකනේ ඕනි උනේ කියලා. එහෙම වනත් මම ඒක කලේ පලිගන්න අදහස්කින් නෙවෙයි. මට ඕනි උනේ මංගෙනක යන විතරයි. හස්පන් මාව පාලනය කරන්න හැදුවේ හැබැයි මම මෙල්ල උනේ නැහැ නෑයොත් කලබල වෙලා. එයාගේ අම්මා ශේ් ෙන්න්න දැඟලවා ඒත් මම ඇහුන් කම්තුනෙ නහැ. සාධි තිබ්බේ හරිගයටටම දබස් දෙක තුනයි. ඊට පස්සේ මම ආපහු ගෙදර ආවා. එහෙම්මම ගෙදර ඉන්නෙත් නැතිබ කොළඹ ආවා. හස්පල්ල සමාධහන වෙන්න හැදුවත්, මට ආයෙම එ මිනිහාගාවට යන්නයට හිතුන නැහැ. ූ දැන් ආයමත් තව ගැනියුක්ක බැඳගෙන ඉන්නවා. මම ඌ ගැන හොයන් නැහැ? ආයෙම කස්සාදබධි නෙත් නැහැ කියලා මම හිතාගත්තා. කසාදය නොසිතුූ ලෙසින් අවසාන් කරමින් මේ තරුණියයට සිදු වුණු මේ සිදමීම පිළිබඳව? globally Obdara na matea pahatin kamen karan.